ආලෝකයක් එක්ක හැමදේම වෙනස් වෙනවා නේද? අඳුරේ තියෙන ලෝකේ නෙමෙයි ආලෝකය ආවට පස්සේ තියෙන්නේ. නිශ්චල ඡායාරූපයට පස්සේ චංචල ඡායාරූපය මොනතරම් හිතේ වෙනස්කම් ඇති කළාද නේද? තිරය මත ඇති කළ වෙනස්කම්, හැඩකාරකම්, දඟකාරකම්, දක්ෂකම් හදවතේ බරට අඩු තිබ්බා. එහෙම කාලයක, එහෙම යුගයක හැමෝම කතා වෙන තැනක අභියෝගාත්මක චරිත පවා බාර අරගෙන හෙළ සිනමාවට මහා ලොකු අනර්ග දායාදයක් දායකත්වයක් ලබා දුන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය වර්තමානයේ අපිට හඳුන්වන්න පුළුවන් දක්ෂ දේශපාලඥවරියක් විදිහට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය. ඒ වගේම අපි චිත්‍රපට නිෂ්පාදකවරියක් විදිහටත් ඇයව හඳුනගෙන තියෙනවා. මේ සම්මානනීය අපි ආදරය කරන සොඳුරු රුවැත්තිය අපි ගොඩක් ගෞරවයෙන් පිළිගන්න අනුගසවනට ගීතා සමන්මලී කුමාරසිංහ මෙතෙණිය. ආයිබෝ. ආයිබෝ නංගි. ආයිබෝ. අපි ජීවිතේ හරිම කැමති ඈතින් පටන් ගන්න කතාව. මොනවද විශයක් විදිහට හදාරන්නේ ඒ කාලේ? කොහොමද වැඩිම දක්ෂ මොනාටද ශිෂ්‍යාවක් විදිහට? ශිෂ්‍යාවක් විදිහට මම හිතන්නේ මම හැම විෂයෙටම ලොකු දක්ෂකමක් තිබුණා. විභාගය අරගන්නට ඔන්න මෙන්න කියා තියෙද්දි, ඕ ලෙවල් කරන්න ඔන්න මෙන්න කියා තියෙද්දි තමයි මාව ලස්සන කියලා කියන චිත්‍රපටියට තෝරගත්තේ. සමහරවිට මම කටහඬ ඊයේ පෙරේද පොඩ වැඩිපුර කතා කරේ. කතා කරගන්න අමාරු තියෙනවා. එතකොට ලස්සන කෙල්ලෙකුට ආවේ ඒක විතරක් කරන්න බලාපොරොත්තුව. මේ අවස්ථාවේ නිල් රූපසිංහ මහත්තයා මම ආදරෙන් මතක් කරනවා, අධ්‍යක්ෂක. එයාට අපේ දුරින් මගේ මවට ඥාතිකමකුත් තිබ්බා. ඒක නිසා වෙන්නේ නැති මට මගේ අම්මා ඉඩ දුන්නේ ඒක කරන්න, මේ පාසල් යන කෙනෙක් හැටියට. ඊට පස්සේ ඒක රඟපාලවිලා ආපෝ විභාගය කරා. මම විභාගය ඉහළින්ම සමත් වුණා. ඊට පස්සේ උසස් පෙළ කරමින් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා මට චිත්‍රපටි ගොඩකට ආරාධනා ලැබුණා. ලස්සන කෙල්ල නිසා? ලස්සන කෙල්ල එක්කත් මගේ දක්ෂකම හිඳ වෙන්නේ. චිත්‍රපටි ගොඩකට ආරාධනා ලැබුණනේ ඔබතුමීට. දැන් ওই චිත්‍රපටි වලට ආරාධනා ලැබෙන්නත් කුමක් හෝ හේතුවක් තියෙනවා. මොකක්ද හේතු සාධකය? හිතන හේතුව කියලාද? පාසල් දෙක තුනකට එහෙම කියන්න එපා. හේතුව මේක. ඒ කාලේ මෙහෙම රූපවාහිනී තිබ්බේ නැහැ. 1975 ජූලි මාසේ තමයි මගේ පළවෙනි චිත්‍රපටිය තිරගත වුනේ. මාව කවුරුවත් දැකලා තිබ්බේ නැහැ. දැන් චිත්‍රපටි රූගත කරන එකක් දැන් වගේ නෙවෙයිනේ. ඒක ලැබ් එකට අරන් ගිහිල්ලා ඒක ප්‍රින්ට් කරලා පින්තූරේ දකින්න යනවා කාලයක්. දැන් එහෙම නෙවෙයි, කැමරාවෙම බලලා ඒ වෙලාවෙ එඩිට් කරලා එහෙම බලා ගන්න පුළුවන්. එහෙම තිබුණ නැහැ. රූපවාහිනී මාධ්‍යයක් තිබුණේ නැහැ. මල්ලි විශ්වාස කරනවාද මගේ ඡායාරූපයක් පළ වුණා. ඒක දයාපෙරර කියන ඌවද අපේ අතර ජීවතුන් අතර නැහැ. රුක්මණී දේවිය සමග අර එක්සිඩන්ට් එක වෙලාවේ නැති වුණේ. ඌ මගේ ලස්සන ඡායාරූපයක් ගත්තා. හරිම රෙද්දයි හැට්ටේ ඇඳලා ඒ වගේ ඡායාරූපයක්. ඒක වීකෙන්ඩ් කියලා ඒ කාලේ තිබිච්ච ඉංග්‍රීසි පත්තරයක පළවෙනි පිටුවේ පළ වුණා. මගේ සිනමා ගමනේ මං හිතන්නේ මූලාරම්භ වුණේ ඒ පින්තූරේ. ඒ පින්තූරේ ගොඩක් අය ආදරේ කරා. අදත් මට මේ දයනුතරණ මල්ලිගාව ඒක හංගලා තියලා දවසක් දුන්නා. ඒ තනන් ගොඩක් ආදරය කරා ඒ පින්තූරෙට. ඒක දැක්කට පස්සේ මගේ පළවෙනි ෆිල්ම් එකේ රෂර්ස් කියලා අපි කියන අර පළවෙනිම හදලා ගේන්නේ ගෙනලා දානවා. ඒක නිකන් හරි ඉල්ලු පළවෙනි මේ අලුත් නවක නිලිය ගැන බලන්න විජය චිත්‍රාගාරේ. කට්ටිය පිරෙනවා වැඩ කරන අය ඔක්කොම ඇවිල්ලා බලාගෙන. ඉතින් ඒගොල්ලෝ හරි සතුටුයි. ඒ වචනය තුලින් තමයි මට අර චිත්‍රපටිය ඔක්කොම ලැබුණේ. පාසල් දෙකක අධ්‍යාපනය හරි ඔයි උම්ම සංගමිත බාලිකාවට ගියා. එහෙම ගිහින් ඉඳිද්දි පස්සේ මගේ ගමේම තිබිච්ච එල්පිටි ආනන්ද කියන විද්‍යාලය තමයි මගේ සිනමා මේ සිනමා ජීවිතයට පැමිණෙනකොට මං හිටියේ. මේ දෙකටම ගියා. පවුල් පසුබිම ගත්තට පස්සේ අපි කියන්නේ අර බරසාර පසුබිමක් තියෙන්නේ. තාත්තා මාධ්‍යවේදියෙක් සහ විදුහල්පතිවරයෙක්. මම ඒක ගෞරවයෙන් මගේ පියා විජය කුමාරසිංහ ගෞරවයෙන් මතක් කරනවා. මගේ පියා භාෂාවල් ලතින් පාලි සංස්කෘත වගේ භාෂාවල් ඉගෙන ගත්ත. සිංහල බෞද්ධ පත්‍රයට විශේෂ මේකක් කර උපකර්තෘ කෙනෙක් හැටියටත් වැඩ කරා. ඊට පස්සේ කාලෙකදී ඇවිල්ලා විදුහල්පතිවරයෙක් වුණා. මගේ පියා
තමයි ගොඩාක් කලා හැකියාවන් තිබ්බේ. නමුත් ਉਹ තමයි මම සිනමාවට එනකොට අකමැති වුණේ. අකමැති වුණා. අකමැති වුණා. මගේ මම උදුලා කුමාරසිංහ මහත්මියද කියලා තියෙනවා. මගේ අම්මා මට උදව් කරා. අම්මා කැමති වුණා. අම්මා හැමතිස්සෙම කිව්වා දේශපාලනයට එන මටත් අම්මා කැමති වුණා. ඔව් අම්මා කිව්වා ඔයා යන්න. ඔයාට ගොඩාක් දේවල් කරන්න පුළුවන් කෙනෙක් කියලා. එයාට මං ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. අම්මා හැම වෙලෙම මාව ගෙදරත් ලීඩර් කෙනෙක් කරනවා. ලොකු දුව මේක කරන්න. ලොකු දුව අර පොඩි කට්ටියට මෙන්න මේවා දෙන්න. ඒගොල්ලෝ බලා ගන්න. බලන්න ඉන්න මං අක්කට කියන්න කියලා අම්මා කියනවා මේ උණංගිලාට. වගකීම් නේ. වගකීම් හරියට දුන්න පොඩි වැඩියෙන් සර කවුද? අම්මද තාත්තද? තාත්තා. එතකොට අක්ක වැඩියෙන් සර නැද්ද අනෙත් අයට පවුලේ? සහෝදරියක් දිහට. ඒ උනර හරි මාදරි. අනෙත් අයට. ඔව් ඔක්කොට මාදරි. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ පණ වගේ ඉන්නවා කියලා. ඒ වගේ තින් පොඩ්ඩක් ඉතින් කොච්චි කරර වගේ වෙනව එළකට. දැන් මේ කිවි තාත්තා කැමති වුණ නැහැ කියලා පියාණන් කැමති වුණ නැහැ නේද ඔබතුමා මේක. කොහොමද කැමති කරගත්තේ? අන්තිමට කොහොම හරි කැමති වෙන්න බෑ. ඔව් ඉතින් දැන් ගාමිණී ෆෝන් ඔය අතරතුරේ ගාමිණී ෆෝන්ස් එක මහත්තයාව බින්තරට. මේ මාලි ෆෝන්ස් එකම හරි දින රඟපානවා ෆිල්ම් එක නයන කියලා. ඒක කරන තැන හිටියා තාත්තගේ හොඳම යාළුවෙක්. ඒ ඇවිල්ලා අමිතා බේසේ කරන්නේ. හරි ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙක් හිටිය ලංකාදීපේ. ඔව්. එයා. ඊපස්සේ ගාමිණී අයියත් මගේ පින්තූරයක් දැකලා. අර මම කිව්ව පින්තූරේ. ඊට පස්සේ අහුවලු මේ කවුද කියලා. ඊපස්සේ කළු මම අඳුරන මේ මිස්ටර් කුමාරසිංහගේ දුව මේ ඕනනම් අපි එක්කන් එන්නම් කියලා. ඊට පස්සේ එතනින් තමයි ඒක පටන් ගත්තේ. ඒ චිත්‍රපටි ලැබිලා තාත්තත් බොහොම හොඳ ආදරණීය ෆෑන් කෙනෙක් මං හිතන ගාමිණී ෆෝන්ස් එකයි. එයාට හිතෙන්නේ නැති මේක මෙයාට යන්න දුරක් යන්න පුළුවන් හොඳ තත්ත්ව වැඩක්. ඒක නිසා තමයි තාත්තා කැමති වුණේ. ඔබතුමිය හීන දැක කවුරු වෙනද ඒ කාලේ? දැන් ඒ ජීවිතේ අනපේක්ෂිත අවස්ථා එනවා. ඕනම කෙනා අම්මා ශක්තිය දෙනවා. තාත්තත් සෙවණැල්ලක් වගේ ඉන්නවා පැත්තකේ. මොකක්ද අවසාන ඉලක්කය වෙන්නේ? මොකක්ද හීනේ වෙන්නේ? මම ඒ අපේ ගෙදර මැදමිදුලක් තිබ්බා. ඉස්සර කාලේ මැදමිදුලු තියනේ අපේ සීයලාගේ ගියක් එක. ඒ මැදමිදුලේ වාඩි වෙන කෙනෙකුට ආස පේනවා. හරි ලස්සනට ආස පේනවා. ආසේ තරු පිරීලා තියෙනවා. එතකොට මට මම නිකන් පත්‍රයක දැක්කා, පත්‍ර කෑලක දැක්කා මේ තරුවක් කඩාවැටෙන වෙලාවට ප්‍රාර්ථනා කරොත් ඒක හරියනවා. ඉතින් මම ගොඩාක් කලකට අර මැදමිදුරට ගිහිල්ලා හිතා කල්පනා කරනවා. හැබැයි මට එහෙම නිලියක් වෙන්න ඕනේ. එහෙම කිනියක් වෙන්න නෙවෙයි මට ඕන කරලා තිබ්බේ. හැබැයි මට ඕනකම තිබුණා මෙහෙම. අපි මධ්‍යම පන්තික පවුලක්. කෑම බීම හිඟයක් නැහැ. අඳින්න ඕන කරන ඒවත් හිඟයක් නැහැ. බදුල්ලේගම? නැහැ. මම බෙන්තර. මගේ අම්මා කොත්මලි. බදුල්ලේ කතාව ඇවිල්ලා තියෙන මගේ උපන්න සාතිකේ තියෙන බදුල්ලේ කියලා. ඒ කියන්නේ බබා හම්බෙන්න අම්මා ගිහිල්ලා බදුල්ලේ. ඉතින් පාස්පෝර්ට් එකෙත් තියෙන බදුල්ලේ කියලා. මම බදුල්ලේ ගිහිල්ලා තියෙන එක සැරයිද දෙකයි. ඒ ඉතින් අර දැන් තරුවක් දිහා බලාගෙන හිටියා මේක කොවිලේ හරි කඩාවැටේ කියලා. ඒත් මට මතක ඇති කවදාවත් අපි නංගිල විහිළු කරනවා. ඇයිද අපි දැක්කන්නේ දැන් එකක් කඩාවැටරෝ වගේ අර තරුව කියලා. ඉතින් මොකද මං හිතර ප්‍රාර්ථනේ. මොකද මට තිබුණ ප්‍රාර්ථනේ මං හිත සල්ලි ගොඩාක් හම්බෙලා මුළු ලෝකෙ වටේටම යන්න පුළුවන් වෙන එකෙක් වෙන්න කියලා. හැබැයි තරුව කඩාවැටුණ දැන් මට ඒ දේවල් ඔක්කොම ලැබුණා. එහෙම ගියා. සහ එහෙම මේ ගොඩාක් අය ජීවිත එළිය කළා. ගොඩාක් ආයෙත් සතුට ගෙනත් දුන්නා. ජීවිත වෙනස් කරා. ජීවිතේ සිනමා නිලියක් නඩුවේ කියන්නේ සුවහස ජනතාව සතුටු කරන කෙනෙක්. සහර ඔබතුමිය තුළ ඉන්න දක්ෂ ව්‍යවසායිකාවකට මම හරිම මනාපයි. ඔබතුමිය නිසා ජීවිතේ වෙනස් කරගත්ත, එහෙම ජීවිත ශක්තිමත් කරගත්ත අය අද වැඩිහිටියන් වෙලා බොහොම ආඩම්බරෙන් අභිමානෙන් මේ ගීතා මැඩම්ගෙන ගීතා මහත්මිය කරපු දේවල්නේ අපරාධ දැන් නැත්තේ නැති උනේ. ඇත්තටම එහෙම හිතනයි ඉන්න. මම සිනමාවෙත් කාර්ය බහුල තත්ත්වයකට පත් වුණා. මට මම ආඩම්බරෙන් කියනෝනේ අපි නිෂ්පාදනය කරා චිත්‍රපටි කාලෙකදී. ඒකත් මගේ සැමියා හින්දා. මගේ සැමියා කිව්වා චිත්‍රපටි 10 12ක් කරන්න යන්න නැතුව හොඳ ෆිල්ම් දෙක තුනක් කරන්න කියලා. ඒ අතර මට මුණ ගැසිට හොඳම අධ්‍යක්ෂවරු කීප දෙනෙක් ඉන්නවා. HD ප්‍රේමරත්නයන්ගේ පාලමයට මගේ සිනමා ජීවිතේ සම්පූර්ණයෙන්ම
මගේ හැරවුම් ලක්ෂය කරා. ඉට පස්සේ ඒ චිත්‍රපටි නිෂ්පාදනය කරද්දි මම හිතු ඇයි මම ව්‍යාපාරතුම මගේ සැමියක හරි ව්‍යාපාරවට සමපිතක සම්බන්ධ වෙන්න පුළුවන් වැඩ කරන්න ඕනෑ නිකං ඉඳල හෙම මේ සල්ලි දෙන්න ලැස්ති නෑ කියලා හරිය කරන්න. එවස් කිව්වා මට මේ නූල් ෆැක්ටරිවලට නූල් සප්ලයි කරන්න එව පාට හරියට ගන්න ඕන. එකනේ කලර් මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ෆැක්ට් මේ පාට නම් මේකේ නූල් පන්දු 1000ක් හදන්න කිව්වොත් ඒක හදන්න ඕනේ. ඒව දුර ගිහිලා කාබුල් ගිහිල්ලා ඒවට රෝ මැටීරියල් ගෙනලා ඩයි කරලා ඒව දෙන්න ඕනේ. ඊපස්සේ මම වොෂින් ප්ලාන්ට් එකක් මගේ හස්බන්ඩ්ට පටන් ගත්තා. ඒ කියන්නේ ඩෙනිම් කියන මෝස්තරේ ආවා. ඩෙනිම් වොෂින් ප්ලාන්ට් එකක්. ඒ වොෂින් ප්ලාන්ට් එක කරද්දි ඩොලර් 120ක් හම්බුණා එකකට. හැබැයි ඉතින් අපිට හොරුයි කියලා එහෙම කිව්වට කෝටි කෝටි ගාණක් මම මුදල් උපයපු ගෑණියක්. ඔබ කිව්වා වගේ ව්‍යවසායකක් වැඩ ෆැක්ටරිස් වල වැඩ කරා, මහන්සි වල වැඩ කරා, චිත්‍රපටි වල රඟපානකොට ඒත් මහන්සි වුණා. සමහර දවස් තියෙනවා අපිට පාන්දර අපි මේවකට එනකොට සෙට් එකට දෙකට එන්න කියනවා. මොකද පාන්දර එළිය වැටෙන වෙලාවේ ෂොට් එකක් ගන්න තියෙනවා එන්න කියනවා. අපි ඒත් යනවා. සහ ඩබින් කරන්න ඕනේ. ඩබින් එළි වෙනකල් ඩබින් කළා පහුදාට ආපහු ෂූටින්. ඒ අපේ තිබිච්ච කැපවීම මං චිත්‍රපට 100 ගානක් වගේ කරලා තියෙනවා. ඉන්දියාවට ගිහලා චිත්‍රපට කරා. ඉන්දියන් සිවාජි ගණේෂන් කියන ඉන්දියන් මහා නළුවා සමග පකිස්තාන, ජපාන් ඒ වගේ ගොඩක් විවිධ ජාත්‍යන්තර චිත්‍රපට කරා. හැබැයි මේකෙදි පළවෙනි කර නිෂ්පාදිකාවක් හැටියට ලොකු දුව පාලමයට සලමක් කණ්ඩායි අනුරාගයන්තේ මේ චිත්‍රපටි වලින් පාලමයට තමයි හයිලි බොක්ස් ඔෆිස් හැරවුම් ලක්ෂ. ඒ කියන්නේ රීගල් සිනමා හලේ පමණක් අද එහෙම එකක් තියෙනවද බලන්න. දැන් ෂෝස් තුනක් පෙන්වනවානේ. තුනම හවුස්ෆුල්. මාස ගාන. සමහර හෝල් වල ගේට්ටු කැඩුවා පළවෙනි දවසට එන්න බැරුව. ඉතින් එහෙම යුගයක් නැවත ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අනාගත සිනමාවට. ඔබ කියපු දේවල් වලින් අපි සහ අපි දන්නවා සහ අපි දැකලා තියෙනවා සිනමාවට අග්‍රගන්නේ මෙහෙවරක් කරපු කෙනෙක් කිව්වොත් හරියටම හරි අදවසේ අපිත් එක්ක කතා කරන්නේ මේ ඔබතුමිය ඇත්තටම මේ කියන්නේ කරපු කැපකිරීම් ඒ දේවලුත් එක තමයි ওই සම්මාන රාශියක් ඔබ සතුව තියෙනවා. ලබාගත්තු සම්මාන විශාල ප්‍රමාණයක් තන 1970 මගේ මතකයේ හරිනම් 1979 සිට එක දිගට සම්මාන ලබා ගන්න පටන් ගන්නවා. ඒ සම්මාන සියල්ලම ඔබ ලබා ගන්නේ ඔබේ කැපකිරීමත් එක්ක. ওই විදිහට සම්මාන අරගෙන ඇවිල්ලා අද වෙද්දිත් ශාස්ත්‍රීය ඔබ දකිනවා. මොකද හිතන්නේ මේ වෙද්දි වර්තමානයේ තියෙන සිනමා? මේමයි වර්තමානයේ දක්ෂයන් ගොඩක් ඉන්නවා. අර පහුගිය දවස්වල ජාත්‍යන්තර කීර්තියට පත් වෙච්ච නළු නිළියන් ගැන හරිම ආඩම්බරයි. හරිම ආදරේ හිතෙනවා. ඒගොල්ලොත් ජාත්‍යන්තර සම්මාන ලැබෙන්නේ කලොත් අපි දැනගෙන හිටියා දක්ෂ අය කියලා. ඒගොල්ලන්ගේ ටෙලි නාට්‍ය බලනවා මම. එතකොට නිවාඩුවක් හම්බුනහම පේන්න තියෙනකොට බලනවා. එතකොට මට හිතෙනවා අනේ කොච්චර දක්ෂ කට්ටියක්ද අනේ මටත් ඒගොල්ලොත් එක තව පාරක් රඟපාන්න. ඒ තරම් ආදරණීය මේ අපේ දක්ෂ තරුණ අධ්‍යක්ෂකවරු ඉන්නවා. තාක්ෂණයක අපිට මේ තරම් තාක්ෂණ පාසුකම් තිබ්බේ නැහැ. අද මූණවල් අරවම ලස්සන කරන්න ඕන තරම් ක්‍රමවේදෝ කැමරාවල තියෙනවා. අපි මුකුත් නැති කාලෙත් ලස්සන ටීටීම ගැන සතුට වෙනවා. සහ මේකප් වර්ග එහෙම තිබ්බේ නෑ. බ්ලැක් ඇන්ඩ් වයිට් චිත්‍රපටි කළු සුදු. ඒත් ඒ කළු සුදු වල තිබිච්ච ලස්සන චිත්‍රපටි වල තිබිච්ච ලස්සන මට හිතන්නේ ඒක අමුතුම ලෝකයක්. අර සිල්වර් ස්ක්‍රීන් කියන එකේ වචනේ පරිසර සමාර්ථය මේක හිතා ගන්න පුළුවන්. වෙනසක් වෙන්න. ඔව්. ඔබතුමීගේ අදහස් වලට හරි ගොඩක් අය ආදරය කරනවානේ. අර අත්දැකීම් මේක කතා කරත් තමයි වැඩිම හැමෝම කැමති. ඔබතුමී කොහොමවත් අත්දැකීම් අරගෙන තමයි කතා කරන්නේ. එතකොට දැන් ඔබතුමී මොකද හිතන්නේ? දැන් සිනමාව තියෙන තැන මේ වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? මොකද මිනිස්සුන්ට රසාස්වාදය ඕනේනේ. ඔයා කියන එක හරි. සිනමාවේ තියෙන ලොකුම වැරද්ද මේක කර්මාන්තයක් හැටියට හිතන්නේ නැති එක. අපි සිනමාව කර්මාන්තයක් කරගන්න ඕනේ. මිනිස්සු කෝටි ගණන් වියදම් කරලා පාඩු ගන්න කැමති නැහැ. ඒ තුලින් කලාව දකින්න කැත්ත. දැන් ඇත්තටම මට තාම මතකයි දැන් අපි ෆිල්ම් කරන කාරී සුමිත්‍රා ෆිලිස් මහත්මිය එක්ක හරි HD ප්‍රේමරත් මහත්තයර මං කිව්වේ නෑනේ මේකට සල්ලි හම්බෙයිද නැද්ද දන්නේ නැහැ කියලා. ඒ අර අපි කලාව ගැන හිතන හැටිනේ.
ඒ වුණාට ව්‍යාපාරිකයෙක් එහෙම හිතන්නේ නැහනේ. ව්‍යාපාරික මට්ටමට මේ කලාව ඔසවලා තියන්න ඕන. ද හොඳට චිත්‍රපට නිෂ්පාදනය වෙන්න ඕන. ඒ වගේම අපි අර දක්ෂ ශිල්පීන්ට ඉස්සරහට යන්න, ලෝකෙට යන්න, ජාන්ත ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න. දැන් අපි ගොඩක් අය ඉන්දියා ෆිල්ම්ස් ලැක් කරනවා. ඉතින් මන්නේ දැන් බලන්න මම පළවෙනි නිළිය ශ්‍රීධරන් කියන්නේ මදුරාසියේ හිටපු හොඳම අධ්‍යක්ෂකවරයෙක්. එතකොට ජපානයේ හිටපු කිනෝෂිටෝ කියන්නේ අකිරා කුරෝසාවට පසු ජපානයේ ඉන්න හොඳම අධ්‍යක්ෂකවරයෙක්. ඔබතුමීට කුංචි බාධා කරනවා. අපි වෙලා බලමු. වෙලා බලමු. හැඩයත් සමඟ දක්ෂතාවය මනාව පිහිටලා තිබ නිසා, රුවට සමාන දක්ෂතාවයක් හැකියාවක් තිබ නිසා ජාත්‍යන්තරයේ ජයගෙන අර තාක්ෂණයේ ඒ තරම් දියුණුවේ නැති කාලෙක තමයි ලොකුම අභියෝගය. ඊට පස්සේ සම්මානයට පාත්‍රල එක සරසවි සම්මාන උළෙලක එක් වසරක සම්මාන හතරක් ලබා ගන්න එකම කෙනා එහෙම සම්මානයට පාත්‍ර වෙන එහෙම චරිතයක් ඔබතුමිය. ගොඩක් අයට වගේ නොවී අගේ වෙන්න කිව්වට ගොඩක් අය කැමතියි වගේ වෙන්න. ඒක හැබැයි අපිට රෝල් මොඩල් එකක් වෙන්න ඕනේ. ඒ වගේ චරිතයක් වෙන්න ඕනේ. හැබැයි ලංකාව ඇතුලේ කාන්තාවක් ඉස්සරහට එනවා කිව්වහම එයා තුල ශක්තිය තියෙනවා වෙන්න පුළුවන්. වටපිටාවයගේ බලපෑම එයාට පොඩ්ඩක් එයාව පස්සට අදින්න හරි පොඩ්ඩක් නවත්තලා තියන්න හරි යම්කිසි තැනක බලපෑම් කරනවා. ඔබතුමී ඒක දකින්නේ කොහොමද? ඔබතුමී ඒව බිඳගත්තේ කොහොමද? අනිත් අය කියන ඒවා ජීවිතේට ගණන් නොගෙන ඉස්සරහට යන්න ඕනේද? මොකක්ද වෙන්නේ? මට අනිද්දර කතාවක් තියෙනවා මේ ජෙන්ඩර් ඉක්විලිටි ගැන, කාන්තාව සහ පුරුෂයාගේ සමානතාවය ගැන ජාත්‍යන්තර කතාව. මම ඒ ටික මෙතන කියන්නේ නැහැ. මම එකක් කියනවා. සිනමාවේදී ගැහණිය නැතුව චිත්‍රපටි කරලා තියෙන්නේ මං හිතන්නේ 1:2 ලංකාවටම කරානේ. කවුරු හරි කරානේද කාන්තාවක් රඟපාන්න නැතුව මේ කොම් පිරිමි ටික ඉන්න එකක් එහෙම. නැත්තම් කාන්තාව ඕනෙමයි සිනමාවට. අත්‍යවශ්‍යයි. ඒ වගේම දැන් ප්‍රධාන චරිත රඟපාන කෙනාට තියෙනවා ලොකු පරිස්සම් කරගන්නවා. ගඟක මුහුදක යනක ශුද්ධත් මේ කැමරලෙන් ගියොත් කියලා හිතනවා. මොන හරි භයානක දේවල් කරනකොට දියඇලි ගාව. ඉතින් ඒගොල්ලෝ පල්ලෙහැන් ඉඳලා බොහොම ආරක්ෂා කරනවා. ආරක්ෂාව තියෙනවා. මේක නැත්තේ මං හිතන්නේ දේශපාලනේ තියෙන්නේ. මෙතන මං හිතන්නේ මගේ මාතෘකාවට ඒව ගන්න බෑ. කොහොම වුණත් ඉදිරියේදී මේ තරඟකාරී තත්ත්වයේදී 153ක් දැන් ඉන්නවා කාන්තාව. ඒ කියන්නේ පිරිමි අඩුයි. ලංකාවේ පිරිමි අඩුයි. කාන්තාව තමයි ඉන්නේ. අපේ කාන්තාව හරි ශක්තිමත්. ඔය කවුරු මොනවා කිව්වත් පීතෘ මූලික සමාජයක් කිව්වට අම්මා තමයි කියනවා. අම්මා තමයි මේ ලෝකෙ දිනන්නේ. අම්මා තමයි දරුවන්ව හදන්නේ. එතකොට එයාට කවදාවත් දෙවෙනි තැන දෙන්න බෑ. එයා වටිනවා. අම්මාට ගරු කරොත් මාතෘ භූමි කියන මහ ලොකු වචනය ඔයිට වැඩි ගරුත්වයකින් සැලකන්න හදනවා. අද සමාජයේ විවිධ හේතුන් මත පිරීමකට ලක් වෙලා තියෙනවා. ඒක අපි දකිනවා. මම ගමක ඉන්නේ. වැඩිම මත්ද්‍රව්‍ය නිසා ඔබතුමා දන්නේ මේ වෙන විනාශේ අපිට කොයි විදිහෙන් ඒක නතර කරන්න මත්ද්‍රව්‍ය ඒ වගේන මිනිසුන්ගේ මනස විකෘති කරලා අර අපේ හිටපු සිංහල අර දෙමළ අපේ හිටපු මුස්ලිම් අපේ තරුණයෝ නෙවෙයි දැන් ඒගොල්ලෝ වෙනස් විකෘති මානසිකත්වය සහ මේ පාසල් ප්‍රජාවටත් මේක ගිහිල්ලා ඔ අපි දැන් අර තානාපති පාසල ඉන්න ශිෂ්‍ය නායකයෝ තෝරලා ඒගොල්ලෝ පුහුණු කරලා ඒගොල්ලන්ගේ මාර්ගයෙන් මේකේ වෙන අරිම අසාධාරණයටත් වඩා ඒක ඒ ජීවිතේ විනාශ වෙනවා. ඒ දරුවන්ගේ ජීවිතය අපි ඒක රැක ගන්න උපරිම කටයුතු කරන්න ඕන. ඉතින් අර කාන්තා සලම අමාත්‍යවරිය හැටියට විශාල වගකීමක් තියෙනවා. මෙතන අපිට කාලෙ මැදි අපි වෙන දවසක එක ගැන කතා කරමු. දේශපාලන පිටියකට අපි ටිකක් සීමා වල ඉඳන් කතා කරන්න පුළුවන්. සීමා වල ඉඳන් කතා. අපි සීමා සහිතව පුළුවන් කතා කරන්න. මොකද ඔබතුමියගේ යාමතංශ ගැන අනිවාර්යයෙන්ම මට දුකයි කතා නොකර හිටියොතින් අනිවාර්යයෙන්. මට මෙන්න මේක විතරක් කියන්න දෙන්න. මේ රටේ අවුරුදු 2කට වඩා මාසයක් වැඩි නම් තමන්ගේ ළමයට යට රට යන්න පුළුවන්.
ඒගෙන මම සම්පූර්ණ විරුද්ධයි. ඒක බෑ කරන්න. අවුරුදු 5ක් වෙනකල් දරුවෙක්ව දාලා අම්මා කෙනෙකුට යන්න බෑ. ඒක කැබිනට් පේපර් එකකින් ඇප්‍රූව් වෙච්ච එකක්. කැබිනට් පේපර් එකෙන් සම්මත වුණාන් පස්සේ ඒක තමයි නීතිය. මම ඒක ගැන ෆයිට් කරනවා. ඔබතුමිය ඇයිනේ දරුවගේ පැත්තේ? මං ඉන්නේ දරුවා සහ අම්මාගේ පැත්තේ. අම්මාගේ සයිකෝල මානසික තත්ත්වය අවුරුදු 2 කිරි දිදී හිටිය දරුවව දාලා පිට රටකට ගිහිල්ලා වැඩක් කරන්න යාට බෑ මානසිකත්වේ. එයා මානසිකව කඩාවැටුණු ගැහණියෙක් වෙනවා. ඒතර රස්සාව හරියට කරන්නේ. මිනිසුන්ගෙන් ගුටි කනවා. පොලිසිය යනවා. එයාගේ ජීවිතේ එතනින් ඉවරයි. මෙහෙන් පවුල් ජීවිතේ සැමියා යනවා වෙන ගැහණියක් අරගෙන. සා දරුවාගේ. දරුවා අද දරුවන්ට අනාථ කරන්නේ ගොඩක් පවුල් වල අය. ඒක අපි සමීක්ෂණ වලින් හෙලි කරගෙන. ඉතින් එවන් තත්ත්වයක් යටතේ එවැනි කිරි දරුවෙක්ව දාලා කිසිම අම්ම කෙනෙක් රට යන්න එපා. ඔබ දරුවාට ආදරේ නම් පවුලට ආදරේ නම් ඔබේ ජීවිතයට ආදරේ නම් ඉවසගෙන ඒ අවුරුදු 5 දුක් වින්දා තමට ඒ සෙනෙහස අම්මා දරුවට දෙන්න. දරුවව රැක බලා ගන්න. යන්තම් කතා කරන්න පුළුවන් වෙනකොට එයා කියනවනේ. ප්‍රශ්නයක් වුණත් එතකල් ඉන්න. මගේ එක දෙයක් ඒ වගේම අපේ පෙර පාසල් දරුවන් මුල්ලත්ව ආරම ජීවිතේ ලබන දරුවන් 580,000කට වැඩි අපිට පෙර පාසල් දරුවෝ ඉන්නවා. අද ඒක අපි පිළිගන්න වෙනවා. දරුවන්ට මන්ද පෝෂණ. ඒතකොට දැන් ඊයේ මම කරා බෙන්තර සම්බන්ධ කරන කමිටුව එකේ ඉමර්ජ් ડોක්ටර් වාර්තාවක් හදලා තිබ්බා. සමහර ඒවා තියෙනවා මේ මන්ද පෝෂණයම නෙවෙයි. නමුත් අර નિયમિત ප්‍රමාණයට බර සහ උසට බර ගැලපෙන්නේ. එතකොට යාව වැටෙන්නේ අර ගොඩට. ඒක නිසාම තමයි අර අපි ගර්භණීමව රැක ගන්න. නෑ අම්මව රකින්න ඕනේ. අම්මා දරුවව ගර්භාෂයේ ඉන්න කාලේ තමයි දරුවව පෝෂණයෙන් නිරෝගිමත් දරුවෙක් හදන්නේ. ඒක නිසාම අපි අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා අලුත් යෝජනාවක් ලෑ 2500ක් වැඩි කරා. ඊට කලින් තියෙනවා 20,000 මාස 10කට. පෙර ගර්භණී කාලයට මාස 6යි කිරි දෙන කාලයට 4යි ඒක උඩට තව 2000ක් වැඩි කරලා සියලුම ගර්භණී මව්වරුන්ට පෝෂදායි ආහාර විලක්. අපි ඉන්නේ ආර්ථිකව බොහොම අමාරු තත්යක. මේ සියලු තත්යන් වල තම අපේ රටේ දරුවෝ අපිට ගොඩක් වටිනවා. මේ අපේ අනාගතේ වර්තමානයේ සහ අතීතේ. රික්තකයක් නම් පිරවිය යුතුමයිනේ. ඒ රික්තකය පිරවිය යුතු තැන්වල එයට සමාන හෝ ඒ ළඟින් යන දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඔබතුමියගෙන් පසුව සිනමාවට එහෙම රික්තකයක් ඇති වෙනවා. ගොඩාක් අය කැමති ඒ දේශපාලන චරිතයට එහා මොකද මතකයේ තියෙන්නේ අර දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියටනේ. ඔබතුමියට කොහොමද දැනෙන්නේ? ඒ ඔබතුමියගෙන් හිස් වූ තැනට කෙනෙක් තාම නැති එක එහෙම දැනෙන්නේ නැද්ද? මෙහෙමයි ගාමිණී ෆොන්සේකා කෙනෙක් ආයේ කවදාවත් තින්නේ නැහැ. මාලනී ෆොන්සේකා කෙනෙක් ආයේ කවදාවත් තින්නේ නැහැ. එයා විතරයි. ඒ වගේ ඒ අපේ තියෙන අනන්‍යතාවයක් තියෙනවනේ ජෝ අබේවික්‍රම කියන්නේ. ජෝ අය නැති වුණා. හැබැයි ඉතින් මේ මිනිස්සු මේ සිනමාව වෙනුවෙන් කැප වෙච්ච තරම දිහා බලනකොට මට නිකන් එක විදියට කලකිරීමක් හැදෙනවා. මිනිස්සු ඒ අයට ඒ ගෞරවය අවසානයේ ඒගොල්ලෝ නැති වුණාට පස්සේ මං ඊයේ පෙරේද ගියා විජේගේ ගුණසමරුවට. විජේව අපිට හැමතිස්සෙම මතක් වෙනවා. මොන තරම් ලස්සන මොන තරම් දක්ෂ නළුවෙක්ද මරලා දාපු හැටි. සමහර මගේ දේශපාලන ගමනට මට මගේ ඔළුවට ඒක වැටෙන්නේ නැත්තේ විජේින්ද. අයිති එකට රඟපාන දෙන්න අරයා කොච්චර ආදේශපාලන කතා කියනවා. කොච්චර ආදේශපාලන ගැන කියනවා. ඉතින් කාර් එක යනකොටත් ඕක අහගෙන යන්නේ. වැඩ කරන අතරතු chance එකක් අමුත් ඒව හම්බෙන්නේ නැහැත් ඒව කතා කරනවා. එතකොට ඉතින් එහෙම දේශපාලන එයාගේ කිව්ව විදිහෙන් මේ ජනතාව වෙනුවෙන් අපි උදව් කරන්න ඕන කියලා. මට ඒකයි හිතුනේ. මං ආර්ථිකව හොඳ ස්ථාවරයකට ආවා. දරුව අපිට රට ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරා. එයා ගැන කිසිම බයක් වෙන්න ඕනේ. ඊට පස්සේ මට ආව ලොකුම අභියෝගය මගේ පුරවැසි භාවය අයින් කර ගැනීම. ඒක මගේ ජීවිතේ කරපු ලොකුම පරිත්‍යාගය. මල්ලි දන්නවද අර ස්විස් ඇම්බසියකට ගිහිල්ලා අර ස්විස් පාස්පෝර්ට් එක දුන්නා. දෙලා මට ඒක ඒගොල්ලෝ කතුරක් ගෙනවා කියලා මෙහෙම කැපුවා. කපනකොට තමයි මට එක පාට රියලයිස් වුණා මගේ පාස්පෝර්ට් එකත් කැපුවා කියලා.
ඊට පස්සේ පොලේ අතට දුන්නා. ඉවරයි ඒක. ස්විස්සලන්තයේ තිබිච්ච සියලුම දේ ඉවරයි කියලා. මං ඒක ගොඩාක් ලොකු පරිත්‍යාගයක් කරා. මට ඒකෙදි හිතුනේ මම වැඩියටම එහෙම හිතුනේ මම ලංකාවේදී මට ආදරය කරන මිනිස්සු හරි ඉන්නවා. ඔගොල්ලෝ නොහිතන විදියයි. අදත් ගමකට ගියම සමහර මිනිස්සු කියනවා අනේ අර සලම්බක් කණ්ඩායම් අපි බස් පාරක් බැලුවා. හය පාරක් බැලුවා. අනේ තව එක චිත්‍රපටයක් කරන්න. එකක් කරන්න. එහෙම නැත්තම් මිනිස්සු කියනවා එහෙම නැත්තම් ටෙලි නාට්‍යයක් කරමුද? ඔබතුමිය දැන් කැමති නැද්ද? එහෙම මට මම hina වෙන මම ඉතින් බොහොම අර බර දේශපාලන කතාවක් කරාට පස්සේ මෙන්න දෙන්නේ දුවගෙන ඇවිල්ලා කියනවා අනේ ඒක චිත්‍රපටයක් කරන්නකෝ. ඊට පස්සේ ඒගොල්ලෝ කැමති නැහැ මම මේ ලිකන් කබල් සාරිය ඇඳගෙන ලිකන් ලස්සන නැතුව ඉන්නවට ඒගොල්ලෝ කැමති නැහැ. මිනිස්සු කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා අනේ අනේ බලන්නකො මොකද වෙලා තියෙන්නේ සනීපතු හිටියද? මේ 1975 වසරේ වගේ ඉඳන් ශේෂ්ත්‍රයට ඇවිල්ලා 79 ඉඳන් 2004 වර්ෂයේ විතර වෙනකන් සම්මාන එක පිට සම්මාන අරගෙන එකම චිත්‍රපටයේ එක චරිතයක් සඳහා සම්මාන වල 4කින් පමණ සම්මානවලට ලබාගෙන පාලමයට. ඔව්. ඒ එහෙම ඉන්න ඔබතුමියට ඇත්තටම දැන් මේ වෙද්දී අපි දකිනවා මේ ශේෂ්ත්‍රය ඇතුලේ සිනමා ශේෂ්ත්‍රය ඇතුලේ යම් යම් මේ කඩාවැටීම් තියෙනවා. නිෂ්පාදකවරුන්ගේ කඩාවැටීම්, නළු නිළියන්ගේ සමහර කඩාවැටීම් තියෙන පුළුවන් දර. අචලකෝ වගේ ඔබ නැති අඩුව පුරවන්න ඒ රික්තකයට කවුරුත් ඇවිල්ලත් නැහැනේ මේ වෙද්දී. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. ඒක වහන්නයි මම බැලුවේ. නෑ මං කියන්නේ ඒක ඇත්ත. ඒක හාමුදුරු කෙනෙක් පණකට ඇවිල්ලා භාමුණවහන්සේ දේශනා කරනවා. ඔය 1975 කාලේ අපි නම් ඔය කියන දේශපාලකයෝ දන්නෙත් නෑ. ඔය දැන් ටෙලිවිෂන් එකේ ඉන්න නෝනලා මහත්තුරු අඳුරනවා තියා දැකලා තියා ආලවත් නෑ. හැබැයි ඔබ නම් යාපනයේ ඉඳලා මාතර කසන්තුරේ තියා ඔක්කොම මුළු රටවල ඔක්කොම කට්ටිය දැනගෙන හිටියා. ඒ ජනප්‍රියත්වයට අපි එදත් මේ හාමුදුරු කෙනෙක් උන්වහන්සේ ඉතාම ගෞරවනීය හාමුදුරු කෙනෙක් ඒක කිව්ව කාට තපාස කරන්න නෙවෙයි උන්වහන්සේගේ හදවතේක. ඉතින් එහෙම එකක් ඇති වෙනවා මිනිස්සු අතර. සනත් ගුණතිලක කියන්නේ රවින්ද්‍ර රන්දිනිය මේ අපේ පිරිමි කටිත කාන්තාවගේ ශ්‍රියාණි අමරසේන නීටා ෆර්නැන්ඩෝ මොන තරම් අනෝජා වීරසිංහ ජාත්‍යන්තර කීර්තියට පත්වෙච්ච ස්වර්ණ මල්ලවාරච්චි මේ වගේ අපේ ගෲප් එකක් තියෙනවා. මං හිතන්නේ එකිනෙකාට බොහොම අභියෝගාත්මකව දක්ෂකම් පෙන්නපු අය. ඉතින් කවුරුත් පහත් කළ කතා කරන්න බෑ අපිට. මේ සියලු දෙනා මේ සිනමාවේ හිටපු අද්විතීය අසාමාන්‍ය අය. පිරිමි පක්ෂයේත් ඒ වගේ. මට කාගේ නමක් අමතක වුණාද දන්නේ නැහැ. අපේ ප්‍රධාන නළු නිළිය ඔක්කොම හිටපු කට්ටිය විජය, රවි, සනත්, ඊට පස්සේ රංජන්. රංජන් පහු කාලෙක අලුත් රංජන එකත් මම ගොඩක් ඒවා ඇක් කරා. මම ගාමිණී ෆෝන්සක මහත්තයත් එක්කත් ඇක් කරා. එයාගේ පුතාගේ පෙම්වතියටත් ඇක් කරා. ඔබතුමිය මේ සැලෙන්නේ නැති ගැහණියක් විතර ගොඩක් අය හඳුනන අති දැවැන්ත ආත්ම පෞරුෂයක් තියෙන කෙනෙක් විදිහට. ගොඩක් තැන්වල මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා අහිමි වීම ගැන කතා කරන. එකක් අහිමි වෙති ඒ දේ දිහා ආපහු හැරිලා බලන්නේ නැතුව ලැබිලා තියෙන දේ දිහා බලාගෙන ඒ මත ඉලක්කගත වෙලා ගමනක් යනවා. අර එක සැරයක් මේ ජීවිතේ 99 බේරන අවස්ථාවක් එනවා. මොකද හිතෙන්නේ මේ වෙලාවට? භයානක අත්දැකීමක්. එදා හවස මම මගේ පොඩි කුස්සියක් තියෙන ලස්සන පොඩි පැන්ට්‍රියගේ කාමරේ ළඟම ඒක තියෙන්නේ. මටම උයා ගන්න ඕනේව කරන්න. මගේ දුවයි මමයි තමයි ඇතර මොන හරි මම එදා දුවට කිව්වා මං අද ස්පැගටි හදනවා ඔයාට ඔයා එන්න ඕන වෙලාසනේ කියලා. මේ ඩ්‍රයිවර් ගියා දුව එක්කන් එන්න. එයා මොකද ක්ලාස් එකද කොහෙද? එතකොට ඒ ටික වෙලාවෙදි මම හවසට අර අපේ රූටීන් එකක් තියෙනවා. වර්ෂකක් දාලා මොන හරි පිරිසිදු ඇඳුමක් ඇඳගෙන ඉස්සෙල්ලාම කරන්න ගිහිල්ලා බුදුපාන තියෙනවා. බුදුපාන තියෙන තැන මෙතන නම් මෙතන ඉඳලා ඔය ඕගොල්ලෝ ඉන්නවා හරියට වගේ ඇතුළෙන් තමයි කුසියට යන්නේ. එතකොට මට බුදු තැන බුදුපාන ළඟට ආවල එකන් ගෑස් ගඳක් වගේ. මෙහෙම බුදුපාන පත්තු කළා මෙහෙම කූර විසි කරලා පැත්තට. හිතේ තියාගෙන මේ ගෑස්ද කියලා ටෙස්ට් කරන්න. ක්ෂණයකින් විශාල ඇටමික් බෝම්බ එකක් වගේ උඩටම ගියා. මගේ මෙතෙන්ට තිබිච්ච කොණ්ඩේ මෙහෙම ඇවිලීගෙන ආව. මේ අත් ඔක්කොම මෙහෙම පිච්චුණා. ඒත් මට සිහිය තිබුණේ නැහැ. අපලෝ ඉස්පිරිතාලේ මං හිටියා දවස් 20 ගාණක් සිහිසුන්ව.
ජීවිතය තෙතර ස්පිරිතාලෙන් මගේ නංගිලාට කතා කළ ගුණන්ට කොලු අවසන් කටයුතු වලට ලෑස්ති වෙන්න වී මොකද අපිට විශ්වාස කරන්න බෑ සියයට ඩිග්‍රි ගාණක් තියනනේ මේ පිච්චනේ වෑ ඒකට පිච්චිලා තියෙනවා ඉතින් ඒ ડોક્ટર රොහන් සිල්වා ડોક્ટર මේ හිටපු වෛද්‍යවරු මේ අති දක්ෂ විදිහට හැබැයි දෙයියෝ මං ගැන කොච්චරද කියලා ඇහුවොත් හඳුන් කූරු තුඩකවත් දැන් මගේ මූණට වැටුන්නේ නැහැ මගේ ඇඟට වැටුන්නේ නැහැ ගොඩාක් වැටුනේ ගොඩාක් උනේ මගේ කකුල තමයි ඉතින් ඒ කකුල දැන් ඒ කකුලේ තියෙන මාක්ස් ඔක්කොම ටික ටික මේ අත ඒ ඔක්කොම යනවා ඉතින් මං හිතන්නේ අපි කරපු හොඳ අපි මං හැමතිස්සෙම කල්පනා කරන දෙයක් තමයි කියන දෙයක් තමයි අපි මොනවා කරත් මොන විදිහට ඕන දෙකට අපිට ඉහළින් කෙනෙක් බලාගෙන ඉන්නවා ඒක නිසා නිවැරදි ඔබ නිවැරදි වෙන තාක් කල් ඔබට වරද්දන්න කාටවත් බෑ කියලා. ඒ වගේම අභියෝගාත්මක චරිත. ඒ කාලේ මේ අර ඒ කාලේ මේ සංස්කෘතියත් එක්ක මොමේ දැනුත් මේ තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට ඒ කාලේ අර මං අද මේකත් දැක්ක ටීවී එක YouTube එකක පොඩි ළමයි කට්ටියගේ බෑන්ඩ් එකක් තහන කරන්න යනවා. ඇත්තටම ඒක හරි පිස්සුවක් නේද? කලාව කොහොමද එහෙම වෙන් කරන්නේ? ඉතින් අර ඒ කාලේ අර ඔය හිටිය පොඩි ගායිකාව අර මොකද හොඳ නමාගෙන අර ඔයක චූටි අය පොඩි පොඩි කාලෙත් තත්තර පැටි අයගේ පුතයි බී බොහෝ ඉතිහාසෙ තුරද ළමා ගායක ගායිකාවන් බී වෙලා තියෙනවා. ඒක දක්ෂකමක්. හැබැයි එතෙන්දී ඒගොල්ලන් අපචාර වලට යොදා ගන්නව නම් අන්න වැරදි. ඒගොල්ලන්ගේ දක්ෂකම් එලි දක්වනවා නම් ඉතින් ඒක අභියෝගයක් තමයි. ඔබතුමී චරිත හොර ගැනීම මම කියුවේ. එතකොට මම අමාර ගෙදර මට බය හිතුණාද? බය බෑ පොඩක බය හිතුණා. කරුමක්කාරයෝ. ගුණදාස අමරසේකර වෛද්‍ය කුමරු. ඊ පොත කියෙව්වට පස්සේ ඒ පොත දුන්නේ විජේ මට. ඒක දැනගෙන මේක ෆිල්ම්යක් කරනවා කියලා. මට කියන්නේ තිස්ස අබේසේකර කියන්නේ මම හරිම ආදරේ කරපු අධ්‍යක්ෂකවරේ. ඒ මහා ගෙදර එයාගේ චිත්‍රපටි මට විජේ හිමින් මේ පොත දීලා කිව්වා මේක බලන්න කියලා. ඊට පස්සේ වුණ දවස් දෙක තුනක් පස්සේ බැලුවා දර පොත කියලා මට වෙලාවක් තිබුණේ බලන්න. මම බොරුවට කිව්වා ඔව් බැලුවා කියලා. දැන් ඔයා මොකද හිතන්නේ සෝමක්කා ගැන? කල්පනා කරා මොකද මට කියන්නේ. හරි හොඳයි නේ. ෂෝක් චරිතනේ. මාරයි නේ. ආයත එහෙම හිතනවා නේ. ඇත්ත තමයි. දැන් ඔයා ඒක කරනවනේ. අයියෝ මට හරි ෂෝක්. මං හරි කැමතිෙන් කරනවා. ආයත වරදහසක් කියන ෆිල්ම් එක කෙරෙනවා. එන එක සෝමක්කා ඔය ආරියට හරි මං හරිම සතුටුයි මේ දැන් පොතත් බලලා නැහැ මේකේ තියෙන ගැඹුරුකම දන්නේ නැහැ මේකේ මහා කන්ට්‍රවර්ෂල් ෆිල්ම් එකක් බෑ අදත් සතුටු වෙනවා එක් කරපු ගැන ගැන විජේට රත්තිස්සයි යව මතක් කරනවා ආදරේ තිස්ස බේසේකර හරිම හොඳට එතකොට විජේ සෝමසිරි දෙහිපිටිය උපාලි අත්තනායක අපි සියලු දෙනාම බොහොම වගකීමකින් කරපු කර්ම ඒක හරි අභියෝගාත්ම මොකද පියා විවාහ වෙලා දෙවෙනි විවාහයේ ගේන කෙනා පුතුන් සමග ඇති වෙන සම්බන්ධතාව ගමේ සමාජයේ සමාජමය ගැටු ඒ ඔක්කොම එකේ තිබ්බා ඊට පස්සේ ඔය කුමාරි මල්වින්න මහගෙදර ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකාව සමන්මලි ඩල්සි පෙම්බර මදු එකේ ඩල්සිල වගේ දැකලවත් නැහැ. ගමේ පැත්තේම මිනිස්සු හිටලා දැකලත් නැහැ. මම තෝරගත්තේ වෙන චරිතයකට. හැබැයි අරකේ තමයි ලස්සන ඇඳුම් ඇඳලා නිකන් අර විචිත්තෙක් එහෙම හරි නිකන් කන්ට්‍රවර්ෂල් රෝල් එක මේක. නැත්තම් ඉන්න තිබේ මාලනියකගේ යාළුවෙකුට. මට ඒක අල්ලන්නේ නැහැ. ඒකේ මුකුත් නැහැ ඒක පිටිපස්සෙන් යන්න. ඇත්ත එක ඉස්කෝලේ යන්නේ අර ගමන් ඔය කොමල කතා ටිකක් කිය කියන්නේ. මෙයා ඩල්සි එහෙම නෙමෙයි ඩල්සි ඇවිල්ලා රියල් කැරක්ටර් එක. ඉතින් මේ මං එහෙමයි ඒව ගැන හිතන්නේ. මං කරා. ඉතින් විචාර හොඳ නරක මල් ගල් ඔක්කොම හම්බෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවට වඩා අද පසුපස බලද්දි සෑම කෙනෙක්ම ඒවට ආදරේ. එදාට වඩා ආදරේ දැන්. ඒ කියන්නේ දැන් හැබැයි අපි ඒව කරේ හරි විවෘතව චිත්‍රපටයක් වෙනුවෙන්. දැන් ඊට වඩා එහා ගිය ලෝකවල දැන් තියෙනවනේ
සමාජයලිකන් මන්දන්න මත් ඒව බල නොවේ ඉඳල ලෝ යුටියුබ්බල රුව මේවයි හැනව කෝම් බලටවා. තුට මට තේරෙනවා ද ඒවා කරන්නේ මුදල් උපේමේ කෙලම ගෑනුට බයින්න බෑමනුවටවත් එකකුණන්ට ජීවත්තය නුමනාත්තිය නොන ගෙගුලගේ මොක්කර තැර මං කියන්නේ දරුවන්ම ඒ හරි දැන් අපි කියමු අප අරගලය ගැනගම් ළමයි අරගලය කරන්න ඒකුණට අයිතියත්තිය. ගද මිනිසුන්ගේ හදවතේ බුරබුරා නගින වේදනාව එළියට දෙන්න ඕන. ඉල්ලීම් ඉල්ලන්න ඕන. අපිත් මොනහරි අම්මලාගෙන තිල්ලුවොත් ඉස්සර හම්බුණේ අඩුත් ගවමක් ඕනෑ ඕනෑ කියල බිම් පෙරලකට මේ මල වදී බේරෙන්ට බැනිසාම කටාරත් දෙන්න ඕනක දෙන්න. හැබැයි අරි දරුවගෙනවන්නේ අරගලට ඒ වෙලාේ අපිත් කිව මුකරද මේ ළමයි අරන් එන්න මේ ගොල්ලු. එතර ඒගොල්ල අපෙන් ඇව්වා ඇයි ළම අබලාගන්නවා දොබතුමාල කියලා. එදා මම තීරණයක් ගත්තා. රැකියාවල නියුතු අයට සෑම ප්‍රාදේශය ලේකම් කාර්යාලයක් මගින්ම ලස්සනගයක් හදලා ගහපරගේ කුලියට එක්කු අරගෙන හැබැයි සුව පහසු. එංගලන්තේ ඇමරිකාවේ හැම මවක්ම තමන්ගේ දරුවව තියලනවා ඩේකයා සෙන්ටරේ. හැබැ විශ්වාසය තියෙන්න්න ඕන ඒවා සීයට දෙසියත් තියෙන්න්න ඕන. ඒක තමයි මගේ දැන් අපේ පෙන්ෂන් යන කට්ටිය ඉන්න ගොඩක් විශේෂයෙන්. ගුරු මහත්මී ඒ විදුවල්පතිවරු කරගන්න පුළුවන් අපිට හැට ඉදර තවරුදු දෙකක් තුරක් කත්තෙකුරට වැඩ කරන්න පුළුවන්. එකගුරන්ට පුළුවන් ලේසිය මේක විදුහල්පතිවරු වෙන්න මේ දරුව ගැන අධ්‍යයනය කරපු අය ඉන්න ඕන හැමයි නිකම්ම ඒක දෙන්නත් බෑ. දැන් අපි ඉම්මාගේමගෙන අගිහිම එංගලන්තේ ඇමරිකාව ඉන්න කට්ටිය ගුලු කොහැරි යන්නේ බබාගේ පැම්පර්ස් ටික කෑම ටික ඇඳුන් ටික ඔකොම් බෑග්සලදාගෙන බපත් එක්ක ගිහිල්ලා ටේකෑක තියෙනවා බාග යන හතරට ඇවිල ළමයව ගන්න. ඉතින් ඒ සිස්ටම් එක අපිට හදාගන්න වෙනවා. සිිස්ටම් චේන්ජ් කරන්න ඕනන එක නිසා අපි ඒව හදාගෙන ඒ වගේ ඕනම එවසේ මගේ මට ඕන උසාවියන් ළමාසා කාන්තාවන්ට තිය නීති ගෙනල්ලා නඩු ගොඩ ගැහිලා එකන පහල උසාවේ හරි පස ඉහල උසාවට ගැම උරුදු ගනන් ඇදෙනවා. කාන්තාව හරි අපහස්ථාවකට එකල කාන්තාවසා දරුවාව විත්තිකූඩුවට නැගවනවා වෙනුවට ආරක්ෂිත ස්ථානයක වීඩියෝ තාක්ෂණයෙන් ඔන්ගේ සාක්ෂි ලබාගෙන ඔහු අපහසුට පත් කරන්නතුව ලැජ්ජාවට පත් කරන්නතුව ඒවා තුළින් නඩුහන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මෙ මගේ යෝජනා. එතකොට අනිත්්‍යක අර දේකයා සෙන්ටර්ස් දානන අවුරුදු දෙකඩෙවේ අවුරුදු පහට වැඩිය යටයි රටයන්න සහබතුම මැදිලා දීමනා ලබාදීම වෙනුවෙන් කටයුතු කරනවා. ගොඩක් කරනවා ගොඩක් දේවල් තියෙනවා. මට ඕන කාන්තාවන්ට ගෙදර ඉනම් ව්‍යාපාර කරන්න ව්‍යාපාරික කාන්තාව. ඉසර අපි ගාම ෆෙක්ට්‍රීස් කරනට කාන්තාවගේ හිට එකකට පොඩි ඉදි කෑලි ගිියන්ටේට චූටි මේවා කට්පිස් කොට ඔගුලු කැනු ලොකේවන දැන් ඔය තියෙන චූටියවය කැන වීසි කරන්න මහදරේ කොට්ටර මහන්න ඒගුටු ඒවැම් පාපිසි හදනවා ඒව ගොතල බෑග්ස දනවා පුදුම නිර්මාණ කරා. එතකොට මට මම ප්‍රමෝෂන් එකක් යනවා මේ සැෆ්රන් කහ ලෝකයේ අද පිළිගත්තම රූපලාවන ද්‍රව්‍යයක් හැටට කහ පාවිච්චි කරනවා. ඇ අපේ කහ හරියට වැවෙනවා කහ වවන්න පුළුවන් කහවලින් සබන් හදන්න පුළුවන් කහවලින් ක්‍රීම් ජාතිය හදන්න පුළුවන්. එතකොට කහ පානයක් හැටිට පාන පානය කිරීමෙන් කුඩා කලාට තරුණ බව රැකෙන. ඔබතුමගේ රස්සන වීම රහස සැෆ්රන්ද මම සැෆ්රන් පාච්චි කරවා අවුදු ගාන පාච්චි කරන එහමද මංගේඒක සිකට එක දැනගෙන තීර එකයි මං අනිත් ඇර කියන්න කොහොම කිව එකන ම දවසකට එක පාරක් වගේ කහ මේ සයන් දක්හරි තේයන් දක්කරි දාලා ඒකට මමන ලෙමන් චුට්ටත් දානවා එෙමන් තව මේ පැණිටිකක් එම දාන හැම දාම් බොනුව එක බිව නැත්තම් මට ඒ වතුරත් එක ඕ වතුරත් අනිත්තික ඒකට එනවා එනජී එකක් දැ කහ නරක්වෙන්න විදිහක් නෑනයඟට අපේ ආදිමත් කාලය ඉඳලා ඉන්දියාවේ ඉඳලා කාගාල හොඳට නාලා කාවලි මොකද විස බීජ ඇයි කාගාල නෑවේ ආදිමත් කාන්තාව කාවලගේ යලෝ යලෝ ටෝන් එකක් හැදෙනවා ඇඟට. ඉති මං හදන්න මේ ගෙදර ඉන්න කාන්තාව කාවලින් හදාගන්න හොඳ ව්‍යාපාර කරන්න පටක් ගන්න කාවලින් හදන්න සබන් වර්ග
කහවලින් හදන පවුඩර් වර්ග කාපාට පවුඩ. පාද දවසේ වටිනාම තැන ඔතන ඔබතුමගේ ලස්සන වීමේ රස ලස්සනේ පැවැත්ම දැනගත්ත කට්ටිය. ඔව් ඇත්තටම ඒකමත්ම කියන එකයි වගේම ඊට අමතරව අපි පරිස්සම් වෙනවා. ඔය කන බොනේ වනම් මං ඉතින් එච්චරම නෑ. හා අහුවෙච්ච එකක් කනවා. ඒ වට හැබැයි ඉතින් හිතනවා එහෙම වුණාට. අලිගට පෙර දැක්කම මේ හොඳයි ඕන කියලා හිතනවා. එහෙම පොඩ්ඩක් හිත හිතත් කනවා. නැත්තම් ඔය සම්බෝල හැදලා තිබ්බත් කරෝල බෙදලා තිබ්බත් පරිපු තිබ්බත් ඔය බත් ටිකක් කනවා. බත් කන්න තමයි වැඩිම ආස. අචලා තව අපිට පොඩි වෙලාවක් ඉතින් හබනවාද ගිහිල්ලා? ඔව් නෑ. තව පොඩි වෙලාවක් ඉතින් මට මේ ප්‍රශ්නේ ආයිත් තවක් අහන්න හිතුණා. සිනමාවට මෙච්චර සේවයක් කළා තියෙනවා නිෂ්පාදකවරියක් විදියට රංගන ශිල්පිනියක් විදියට දැවැන්ත සේවයක් කළා තියෙනවා. ඔබතුමියට මම මේ අවසන්තාවට අහන්නේ ආයිත් සිනමාවේ නිලියක් විදියට වැඩ කරන්න කැමති නැද්ද? නිෂ්පාදිකාවක් වෙන කැමති නැද්ද? මං කරන්න ඕනේ. කරන්න ඕනේ. මොකද ඒක තමයි මම මේ මගේ ආදරණීය රසිකයින්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග. ඒගොල්ලෝ හැමදාම කියනවා ඔබයිති දේශපාලනෙන් නෙවෙයි ඔබයිති සිනමාවට කියලා. හැබැයි මට ලැබිච්ච මේ ප්‍රමාණයෙන් දේශපාලනේ වැඩ කරනවා. හැබැයි මම මැරෙන්න ඉස්සෙල්ලා මං ආසයි හොඳ ෆිල්ම් එකක ලස්සන ෆිල්ම් එක හොඳ කතාවක් මේ දේශපාලනේ ඇති දේශපාලනේ ඇති කුහකත්වය දේශපාලනේ ඇති සමහර බොරු ලෝකෙට කියන චිත්‍රපටයක විලාසිනීගේ ප්‍රේමය විලාසිනීගේ ප්‍රේමය ගැන දිවිච්ච මේක ඒක ඇත්තරම නේ පොතක් හැටියට ගත්තා මහාචාර්ය දිලිර සත්චන්ද්‍රගේ ඒ කාලේ කොහොම හරි තින් ඒක කෙරුන්නේ ඊටත් වඩා මං හිතන්නේ මේ නව අද පරපුරේ අද මේ ලෝකෙදී වෙන දේවල් දියා හොඳට කීතලා ලස්සනට ෆිල්ම් එකක් කරන්න පුළුවන් කියලා. අවසාන වශයෙන් ඔබතුමගෙන් කෙටි ප්‍රශ්නයක් අහනවා. ඔබතුමියට ප්‍රතිචාර හම්බ වෙනවානේ. ජනතා ප්‍රසාදය තමයි හොඳම ප්‍රසාදය. ඒක තමයි ඉහළම සම්මානය. හැමෝටම හම්බෙන්නේ එක වගේ. ඒක එන්නේ ඔබතුමියට වැඩි වෙනවා. ඔබතුමිය හිතන්නේ මිනිස්සු වැඩිපුරම කැමති අර දක්ෂ දේශපාලඥවරියටද සම්මානනීය නිලියටද? නිලියට. ඔබතුමියත් කැමති නිලියට? මමත් කැමති මිනිසුත් කැමති. මොකක්ද වෙලා ඇත්තේ? ඒ කියන්නේ මේ දේශපාලනය කියන එක මිනිසුන්ට තිත්තයි. මිනිසුන් හිතන්නේ දේශපාලනයට ඉන්නේ හොරු කියලා. සහ හම්බ කරගන්න. ඔව් හම්බ කරගන්න. අනේ මට වෙච්ච දෙයක් කියලා මං කල්පනා කරා. පුර ඇසිභාවෙත් අයින් කර පුර එහෙම මගේ මේ මොනවද පෙන්ෂන් එක විතරක් ලක්ෂ 6ක්. අපේ මේ 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 පාර්ලිමේන්තුවේ 35000 දුකද හම්බෙනවලු අයින් වෙලා යනකොට. ඉස්සර නැගසාරියක් ගන්නත් මදි වෙයි. ඊට පස්සේ මං කල්පනා කරන්නේ මම ඇත්තටම අපි හම්බ කරපු මිනිස්සුනේ. අනිත් එක හොරට නෙවෙයිනේ. චිත්‍රපටි සංස්ථාවෙන් චෙක් එක එවනකොට අපේ ටැක්ස් එක කපා ගන්නවා. අපි හොර සල්ලි නෑ. අපි හරි හරි දෑත් පිරිසිදුව තියාගෙන සල්ලි හම්බ කරලා තියෙනවා. හොරට නෙවෙයි. ඒතකොට මගේ ෆැක්ටරි වැලි මං කිව්වේ ඩොලර් 20ක්, 720ක්. රුපියල් ඩොලර් නෙවෙයි. හැබැයි කාලෙට ඒ වෙන් ලක්ෂයක් දෙකක් හම්බ වෙනකොට ඉතින් හොඳයි. හොඳ මුදලක්. ඉතින් මං හිතන්නේ අපි එහෙම හම්බ කරලා මේ දේශපාලනයට ඇවිල්ලා දැන් මොකද කියන්නේ මුන් 225ම පට්ට පල්වරු හැබැයි මට එකම දෙයක් අහන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ගෙන් මම මොනවද හොරකම් කරලා තියෙන්නේ මම මාලිගාවක් වගේ ගයක් හැදුවේ 1987 එතකොට මං සිනමාව මේ ආදරණීයම කාලේ මම දේශපාලඥයෝ ගණන් ගත්තෙත් නැහැ බැලුවෙත් නැහැ මම බය නැතුව කියන කිසිම දේශපාලඥයෙක් මම උදව්වක් කරන්නේ අපි හරි ආඩම්බරයි ඔහොම හිටියට තරහ යනවද? ඔය තරහත් යනවා. වැඩියෙන් තරහ යනවා කියලා තමයි. ආඩම්බරකමකුත් තිබ්බනේ. ඔව් ඒක හරි. ඒක තියෙනවා ඕනේ. ඒක තියෙනවා ඕනේ. ඒ කාලේ ඉපු දේශපාලකයෝ අපි දිහා බලන හොස්ස ගහලා ආක බලලෝ මිස කුන්දියා බලන්නේවත් නැහැ. ඇයි ඔච්ච තරහ යන්නේ? නෑ නෑ තරහ යනවා නෙවෙයි. මෙහෙමයි. අසාධාරණයට කතා කරනවා. දැන් මම මාත් එක වැඩ කරද්දී දැන් මේ අමාත්‍යංශයේ වුණත් සමහර හොර වැඩ වලට මම කැමති නෑ. මොකද ඇත්තටම අපි හරි අවංක වෙන්න ඕනේ. ඒ වගේම කැප වෙන්න ඕනේ. වැඩක් කරනවා කියන්නේ දැන් අද උදේ ඊයේ ලෑමක දෙපාරක් වදිනවා. බලුන 6ට නැගිටින්න දාපු එක 4ට විතර ගහලා අත ඒ මොකටද? ඒක තමයි අපේ කැපවීම. අපි මේ වැඩසටහන කියන එක මට වටිනවා. මේකට මම මුළු රූපවාහිනියට ස්තුති කරනවා. ඉව අඩුතක් සේරුවෙන් ගණන් ගන්න එපා. ඕගලන්ට වෙන වැඩ නැති නිසා නෙවෙයි මාත් එක කතා කරන්නේ. ඒතර මමත් ඒකට වටිනාකමක් දෙන්න ඕනේ.
ආදරය කරන්න ඕන. කැප වෙන්න ඕන. මහන්සි වෙන්න. ඉතින් අර මිනිසු කියනවා වගේ 225 අනේ මාව අඩු කරන්න. මොකද මම මට මුළු දේශපාලනේම ණයයි. මොකද මම මේ ඔක්කොම ඇතරලා මේගොල්ලෝ ගාවට ආවට මං කරපු කැපවීමට ඕගොල්ලොන්ට ඒකවත් හිතෙන්නේ නැද්ද? මේ මගේ හස්බන්ඩ් අන්තිම මොහොතේ මට කිව්වේ ඔයාව කර ඇති කරගන්න එපා. අවුරුදු 30කට පස්සේ ඔයාලා හම්බෙන පෙන්ෂන් එක. පෙන්ෂන් එක ගැන කල්පනා ලක්ෂ 6ක් ලංකාවේ ගානේ. ඉතින් අයි මං ඒව තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. මොකටද වෙනවද අපි වෙන අය වැඩිම ආදරේ මොකක් හරි දෙයක් හෝ කෙනෙක් ඉන්නවද? වැඩිම ආදරේ. ඔය ඉතින් ළමයා තමයි දු හැමදේම. ඒත් හැමෝටම එහෙම තමයි ළමයි ඉන්න අම්මලා. අන්තිමට කියන්නේ අම්දු කියලානේ. දු කියලා. ඒ වැඩිම මොනවාද? ඒකදී ඒක ඇතර අනිත් සාමාන්‍ය අම්ලතා දුර වගේ තමයි. හැබැයි යා වෙනම ටිකක් නිදහස් මතධාරීෙක්. ඒගොල්ලෝ අර ගෙරගෙර තියෙන විදිය ක්‍රමයේ එහෙම නැන්නේ. ඔය දේශපාලනික කැමති. කැමති නැහැ. ඔබ කොහොමද මේ ඔබතුල තියෙන පෞරුෂය? කාන්තා පෞරුෂය? අපි අර අපි සමහර කාලවලට දක්ක කතාවට කියනවනේ මේ කාන්තා රාජ්‍යයේ සමහර පිරිමි ළඟ තියෙනවා කියනවා. ඒක විවාදාත්මකයි. හැබැයි අවිවාදයෙන් පිළිගන්න පුළුවන් පිරිමි පෞරුෂයා කාන්තාවක් ළඟ තියෙනවා නේද? ඒ කියන්නේ තියෙන්න ඕන තැනදී හැසිරෙන්න ඕන තැනදී බය නැතිව හැසිරෙන එක, තීරණ ගන්න එක, නොසැලෙන එක සහ ඒ හැඩරුව පවත්ව ගන්න එක. ඔබේ නියෝජනය අර ඔබතුමී කලින් කිව්වා මේ 225 ගැන කතා කරද්දී මා වඩු කරන්න කියලා. මේ කියන්නේ වැරදියට හිතනවා නම් ඒක අඩු කරන්න කියලා. ඔය නියෝජනය හැමදාම දකින්න කැමති වෙනස් විදිහට හිතනවා. ඔබතුමිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය විදිහට දකින දැක්ම තුළ ඒ වෙනස කරන්න හැකි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක බොහොම ගෞරවයෙන් ආදරෙන් සමුදෙන්නේ. අචලා thank you නංගි. ඔයත් ලස්සන එක්කෙනෙක්. ඔය වගේ ලස්සන කෙනෙක් මේ වගේ කඩවසක් තරුණෙක් එක මට අද දින මේ දවස ගත කරන්න ලැබීම ගැන ඔබ දෙපළටම ස්තුතියි. බොහොම ස්තුතියි. දීර්ඝායුෂ ලස්සන පවතිවා ආදරේ.